උත්තාන සමය පස්වන සතිය බදාදමනය කිරීම. ගෑදර පිමන්තෙන අලුත් දෙයක් ඉප දෙන්න වේදනාව කරහා යන්න මෝනේ. සභාව අද මෙතැන් ඇවිල තියෙන්නේ ඒ වේදනාව හරහයි. හැබැයි වේදනාවදී ඔබට එල්ලිලා ඉන්න පුළුවන්, දරාගෙන ඉන්න පුළුවන්, වේදනාවදී අතහැරලා යන්න පුළුවන්. ඒ අතහැරලා යන තැන තමයි යක්ෂයා ඔබ තුළ ඔබතුළ විනාශය ගේන්නේ. රැලෙන් කැඩලා යන බැටල්වේ යකාට නපුරට පැහැදිලිව විනාශ කරන්න ලේසි. ඒකයි දුනාසි කතා කළ කියන්නේ. සැබෑ මිදිවැල මම මගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයානුයි. උනාසේ මා තුළ ඇති ඵල නොදරන අතු සියලු අතු කපාන්නේසේක. මේ තමයි මෙන් මෙන් අත්දැකීම. ඵල දරන්නේ නැති අතු. ඒ කියන්නේ ඵල කියන්නේ ශුද්ධාත්ම ඵල. ගලත් පහේ 22 ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, කරුණාව, ආත්ම දමනයේ මෘදුකම. මගේ අද ප්‍රමාති මේ ඵල දරන චරිතය. ඒ ඔබගේ මගේ ජීවිතේ මේ ලෝකේ ජීවිතේ තේරුම ඵල දරනවා කියන එක. ඒතර මේ ඵල ඔබ දරන්න ඕනේ. ඒතර ඵල නොදරන දුක පහරන. දැන් මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේගේ සමුදීමේ කතාවනේ. මේ වෙනුවට ජුදාස් අන්ධකාරයට ගිහිල්ලා ඉවරයි. අනිත් හැම ගෝලයක්ම පීඩා දුජ ප්‍රේදරු ප්‍රතික්ෂේප කරලා අනිත් අය දාලා ගිහිල්ලා නන්නතර වෙනවා. හැබැයි ජුදාස් අතහැරලා යනවා. මේකට ජේසු අතහරින්නේ නැහැ. මිදිමැනට සම්බන්ධ වෙන්නේ. හැබැයි මිදිමැනට සම්බන්ධ වෙන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඔබ සුඛිත මුදිත වෙනවා කියලා. ප්‍රශ්න නැති වෙනවා කියලා. නැහැ. එහෙම කවදාවත් උනාසේ ඔබට සනාථ කෙල්ලක් කරන්නේ නැහැ. වචනේ කියනවා මා තුල ඇති සියලු අතු වඩා ඵල බරන පිණිස මා තුල ඇති ඵල නොදරන සියලු දුක පාරණසේක ඵල දරන සියලු අතු වචන බලන්න ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස පායනසේක ඵල දරන හැම අත්තක්ම පාහිනවමයි වඩා ඵල දරන දැන් ඵල දරන අතු කියන්නේ ගෙඩි සමහරට දාගෙන ඉති එක කපන චප්ප කරලා එක විසිකන විනාශයක් බැලු බැලු රිතනක උපරිමම රිතනවා. මගේ ආදර විමන්තරි සාමාන්‍ය මිදිවැල සහ අත්ත ලස්සන සම්බන්ධකම් ගොඩක් තියෙනවා. මිදිවැලයි අත්තයි අතර වෙනසක් පේන්නේ නැහැ. බැලු බැලුට අත්තයි මිදිවැල එක සමානයි. එකම සමානයි. අනිත් පැත්තේ මිදිවැල මිදි අත්ත මිදිවැලෙන් ඈතට යන්න යන්න ඒක හැදෙන ගෙඩිවල රසය සාරය අඩු වෙනවා. මොකද ප්‍රධාන වෙලෙන් ඈත නිසා. ඒ නිසා තමයි කප්පාදු කරන්න උඩට වැලට ලං වෙලා තියාගන්නේ. දරි කපොත් තැනි දික්කලි කේති ඇවිල්ලා තව ඵල ගොඩාක් දරනවා. දැන් මේක ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ කරනවා. එකක් ඒ ඵල කප්පාදු වෙද්දි තමයි ඔබ ජේසු ගාව ඉන්නේ. රිද්දෙදි තමයි උනාසේ මතක් වෙන්නේ. වේදනාව ගුරුවරයෙක්නේ. අර අකි අකිගරු පුත්‍රයාට කිසිවක් කිසිවක් නොදුන්නාම සීකල්පනාවට ආවේ. ඒ රිද්දන තැන ඔබව අවදි කරනවා. එතන ඔබව ඵල දරන අත්දැකීමකට ගන්නවා. එතනින් තමයි ස්වාමීන් වහන්සේ ඔබව හදාගන්නේ. ලං කරගන්නේ වඩා පරතර අධ්‍යක්ින ගන්නේ දෙතනදී හෘදෙtti ප්‍රධාන අත්ෙන් වෙන වෙන බෑ අද අපි දකින්න පළණ කීවේ මගේ ප්‍රමන්තෙනි මේ යුදයන් සමහර දෙනෙක් අවුත් මොසස්ගෙන් පැවතෙන සිරිත ලෙස ඔබ චර්මච්ඡේදන කරන ලැබුවොත් ඔබට ගැළවීම ලැබෙන නොහැ කියලා සහෝදරන්ට කියන්නේ දැන් මේක සම්පූර්ණ බොරු වැරදි කියන්නේ දැන් පාවුල් බර්ණම සුගන්නන යනදී මේක වල කුලප්පු කරනවා දැන් මෙතන සභාවේ ලොකු කැළමිල්ලක් එයින් වුන් ද පාවුල් ද බර්ණබස් අතර වේගවත් වාද විවාද ඇති වී කමදාවත් දැන් සභාව මේක අර විජාතිකයන් දහම අරගෙන යන විවෘතභාවයට යන්න ඒ මහා ආශිර්වාදී තලයට යන්න කලින් කරන අරගල අර පළදරනතු කප්පාදු කරනවා වගේ පාහිනා වගේ එතකොට පාවුලට එහෙම ප්‍රශ්නයක් බර්ණබාස ප්‍රශ්නයක් එතකොට ඒ හරවගත්ත විජාතිකයන්ට ප්‍රශ්නයක් එයාලා දැන් ධර්මච්ඡේදනය කරන මේ ඔක්කොම පටලැවිලි කලබලි අස්සේ ස්වාමීන් වහන්සේ අලුත් ධර්මයක් ප්‍රසූත කරගන්නවා ඒ ප්‍රසව වේදනාව විමුක්තිය ඉතින් මේක මහා ගැඹුරු අත්දැකීමක් වගේ ප්‍රමාණයි එතකොට එතනදී කතා කරලා කියනවා මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මුලිකයන්ගෙන් විචාරණ පිණිස පාවුල් හා බර්ණබාස් අන්තියෝකියෙන් තවත් සමහරෙක්ද ජෙරුසලමට යාමට නියම කර ලැබුවා. මෙසේ වූ සභාව විසින් යවන ලදුව පිණිසද සමහරිය මැදින් ගොස් විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින් සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්නා. දැන් මේ සිද්ධිය නිසා තමයි ජෙරුසලමට යන්නේ. මේ සිද්ධිය අස්සේ විජාතිකෙන් හැරිලා ඒ ඵල දරනතු කප්පාදු වෙලා යාලා රිදිලා හැරිලා රිදිලා පළද මේකයි පළදන්නේ අතු කප්පාදු කරනවා කියන එක තේරුම. ඒ හරි ලස්සනද මොකද්ද?
වේදනාව විදිය ජෙරුසලම්ට යනවා. ජෙරුසලම් තමයි මව් සභාව තිබුණේ. ඒ කියන්නේ සභා නායකත්වය පේදුරුතුමා මේ පැවැත්වෙන මව් සභාව. ඒතකොට මේ මව් සභාවෙන් කඩාගෙන කියන මේ ප්‍රශ්නයක් වෙච්ච නිසා. මව් සභාවට ආවා. එතන ශ්‍රේෂ්ඨ අපොස්තුලවරුන්ගෙන් විමසන්න. ඒතර පාළු අපොස්තුලවරෙක් නෙමෙයි. දොරසනාතරේ හිටියේ නැහැ. ඒතර නායකත්වයේ සරණ පතපු විදිය බලන්න. නායකත්වයෙන් අහන්න මොකද අපි කරන්නේ? තනියම ආගෙ නෙමෙයි. අත්ත මිදිවරට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. කියන්නේ ඔබ කඩාගෙන යනවා නෙමෙයි. සභාවෙන් 33000කට දතිනවා මගේ ප්‍රමාණය. ඒ වගේ ආලේපිත පුද්ගලයෝ කඩාගෙන ගිහිල්ලා අපරාධයක් නේ. ඉතින් එතනදී එකයි ජේසු අහන්නේ සාවුල්ගෙන්. සාවුල් ඔබ මට පීඩා කරන්නේ මන්ද? පීඩා කරන මට. ඒතකොට ඒ මිදිවැල ජේසු කියනවා මම මිදිවැල. ඒතකොට ජේසු කියනවා මමයි ඒ සභාව. මමයි ඒ ඔබ පීඩා කරන මට කියන්නේ. සභාව තමයි මිදිවැල වෙන්නේ. ජේසු සභාවට ලොකචර ජීවමාන වෙනවාද? ඉතින් එතනදී ඒගොල්ලෝ කඩාගෙන යන්නේ. ඒගොල්ලෝ මව් සභාවට එනවා. එතන ශ්‍රේෂ්ඨයන්ගෙන් ප්‍රේරිතයන්ගේ විවිමසන විසේ සභාව විසින් යවන ළඟුව පිනිසියද සමාරි වැදින් ගොස් ඔවුන් ජෙරුසලම්ට පැමිණි කල සභාව ප්‍රේරිතද සභාව මූලිකයද ඔවුන් පිළිගත්. ඉන්පසු දෙවියන් වහන්සේ තමන් ලබා ඉටු කර සියලු දේ ඔවුන්ට දැන්වුව. එවිට ප්‍රේය පරිසිවරුන්ගෙන් කණ්ඩායමට අයත් හැදිරිවන්තයන් සමහරෙක් නැගිට චර්මච්ඡේදනය කරන්නට මොසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදිනට ඔවුන්ට නියම කළ යුතු යයි කිය. දැන් මෙතන ඝට්ටනයක් අලුත් මෙතන කප්පාදු කරනවා කියන්නේ සභාව කඩාගෙන යනවා නෙමෙයි කප්පාදු කිරිල්ල. ඒ කප්පාදු කිරිල්ලදී මගේ ආන්තර ප්‍රමන්ත්‍රණය කප්පාදු කරනවා කියන තැනදී සභාව අලුත් පැත්තක් අලුත් දෙයක් කරන්න ඒ කප්පාදු කිරිල්ල හරහා යන්න ඕනේ. ජීවිතය අපි එහෙමයි. පෞල් අපි එහෙමයි. ඒ වේදනාව හරහා යද්දී අලුත් දෙයක් වෙන්නේ. එතකොට එවිට පරිස්සම් මේ ගැන සභා මූලිකයෝ කල්පනා කරලා බලන පිණිස ඇස්සු. කින සාකච්ඡා කරනවා කතා කරනවා. ප්‍රශ්න පැනල යනවා නෙමෙයි කඩාගෙන යනවා නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තිනේ උනාසේකයි පැහැදිලිව කියන්නේ. මා තුල සිටින්න මම ඔබ තුල සිටිමි. ඒ කියන්නේ සම්බන්ධකම ඉන්නවා කියන්නේ කතීෂයෙන් වැඩක. ඒ සම්බන්ධකම කැඩුණායින් පස්සේ ඔබ ඵල තමයි හරි. නමුත් මූලික බලය එතන අපිට නැහැ. මිදි වැල මම ඔබ අතුයි. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්නද? ඒ තැනදී බොහෝ ඵල දරයි. අත්ත දරන්නේ වැලේ ඵල. ඒ කනෙක්ෂන් එකකින් සම්බන්ධතාවයෙන් එක වෙන්නේ. මද මාගින් වෙන්ව කිසිමක් කරන්නට ඔබට හැකි. ඒතර සාතන්ගේ ප්‍රධාන මරමුණ වෙන් කරන එක. දැන් පාවුළු බර්නබස් කඩාගෙන ගියා නම් එතන අර එහෙම ඉගැන්නපු අයව සභාවෙන් නෙරපුවා නම් කොච්චර ප්‍රශ්න තියෙන්න තිබුණාද? නමුත් වෙන් කරනවා නෙමෙයි කප්පාදු කරනවා. ඒක ඔබ තීරණය කරන ඔබ වෙන් වෙනවද කප්පාදු වෙනවද? ඒතර ඔබ එළියෙන් කප්පාදු වෙන්න ඔබ ඇතුළෙන් ඒ සම්බන්ධතාවයෙම ඉන්න ඕනේ. ගංගා යුරේ සිටවපු ගහක් වගේ ගඟට මුල ඇදපු ඍතුව ගැන බයක් නැති කොළ පරවී යාමක් නැති නියං කාලය ගැන කරදර නැති ගහක්. කියලා එළිය කප්පාදු වෙන එකට වඩා ඇතුළේ සම්බන්ධතාවය අරමුණු කරගත තැන. මොකද උනාස්ගේ මෙන් වෙලා අපිට කිසි දෙයක් කරන්න බැරි නිසා. මේ යම් තැනෙත් මාතුල සිටින්නේද නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු. යම් තැනෙත් මාතුල නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියලියයි. දැන් අත්ත කැපිච්චකම වෙලෙ නැහැ. අපේ සම්බන්ධකම කැඩිච්චකම වෙලෙ නැහැ. සාමාර තිබිච්ච සාරයත් එක්කම සාම ඇදගෙන යනවා ඇති. හැබැයි කාලයක් ගියාම මෘතේන ඔබට සම්බන්ධකම නැහැ. ඔබ කරන්නන් වාලේ කරනවා. යන්නන් වාලේ යනවා. කාල කරන්නේ තැනක්. රැස්කොට ගින්න දන් ලැබේ. ඒව දැවියන්නේ මා ඔබ තුල සිටින්නේ නම් මාගේ වචන ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් ආයෙ දෙන්න ඒ ඔබට දෙනු ලැබේ. මහා ගැඹුරු සම්බන්ධතාවයක්. ඵලදරන බලගත ජීවිතයක්. හැබැයි එතනට එන්න සභාව අලුත් පියවර විජාතිකයන් ව්‍යාප්ත කරනවා. එයාට කරන්නවත් මේ සභාවේ අලුත් පැත්ත නවමන් ගන්නට සභාව තුළ ලොකු වාද විවාද ප්‍රශ්න හරහා ස්වාමිනාසේ අරගෙන යන්නේ. කප්පාදු කරනවා කියන්නේ ඒකට. අවසාන වශයෙන් කියනවා ඔබ මාතුල සිටින්නේ නම් මගේ ඔබ තුළ මගේ වචන ඔබ තුළ පවතී නම් ඔබ කැමති දෙයක් ආදී ඒ ඔබට දෙන ලැබේ. මගේ පියාණන් වහන්සේ මහීමයට පමුණු ලබන්නේ ඔබ බොහෝසේ ඵල දරමින් මාගේ ශ්‍රාවකයන් දීමෙන්ය. මගේ ආදර ප්‍රමන්දී ඵල දරන්නේ නැති ජීවිතයක තෙරමක් නැහැ. ඵල කියන්නේ ඔබ විභුක්ති විඳින දෙයක් නෙමෙයි. ගහක ඵල මිදිවැලක මිදිගෙඩි අයිත් අත්දැකීමක් වෙන්නේ අනිත් අයට.
නිසා ඔබගේ ජීවිතය අනිත් අයට රස ගන්නන සප්‍රසාදික ජීවිතයක්. මිදි තලල මිදි රසවලින් තමයි ලේ හැදෙන්නේ ජේසුගේ සප්‍රසාදික ජීවිතයකට යන්න ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිළයි.